සුබ දවසක් කියලා පිළිගන්නවා plan technology youtube channel එකත් එක්ක තුන ඔයාලව අපේ භෝග වලට පොහොර දෙද්දී අපිට ප්‍රධාන වුණා වෙන භෝග පෝෂක වර්ග තුනක් තමයි නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන්නේ අද අපි කතා කරලා බලමු පොටෑසියම් සහ නයිට්‍රජන් සහ ෆොස්ෆරස් වල තියෙන වැදගත්කම සහ ශාක වල ඒ වාගේ ඌණතා ලක්ෂණ ශාක පෝෂක ගැන ගත්තාම අපිට අමතක කරන්න බැරි කාරණයක් තමයි ලිබිග්ගේ අවමතානීයද ලිබිග් කියන්නේ පොහොර විද්‍යාවේ පියාකල කරපෙන ජර්මන් ජාතික විද්‍යාඥයෙක් ඔහු කියලා තියෙනවා ඔහුගේ නියමයක් තියෙනවා ශාක පෝෂකයක් ශාකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලබා දුන්නොත් ශාකයේ සාමාන්‍ය නිෂ්පාදනය සීමා කිරීමට නොහැකි ලෙස අඩු වෙනවා බං ශාකයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගත්තාම අපිට මෙතන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනක් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යකින් සිදු වෙන කාර්ය වෙනත් මූලද්‍රව්‍යකින් සිදු කරන්න බෑ ඒ වගේම මේ මූලද්‍රව්‍ය කෙලින්ම ශාකයේ පරිවෘත්ති ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා ඒ වගේම තුන්වෙනි කාරණය තමයි මෙම මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නැත්නම් ශාකයේ පරිපූර්ණ ජීවන චක්‍රයක් කම්ප්ලීට් කරන්නේ නැහැ ශාකයට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ගත්තාම අපිට ප්‍රධානව බෙදන්න පුළුවන් මහා මූලද්‍රව්‍ය සහ සුද්ධ මූලද්‍රව්‍ය විදියට මේ මහා මූලද්‍රව්‍ය කියන්නේ ශාකයේ වේලි බරම 0.01කට වඩා වැඩි මූලද්‍රව්‍ය බර 90. ඒ වගේම සුද්ධ මූලද්‍රව්‍ය කියන්නේ 0.01කට වඩා අඩු මූලද්‍රව්‍ය. ඒ වගේම අපිට මහා මූලද්‍රව්‍ය ලෙස කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් මේවා ගන්න පුළුවන්. ඒ වගේම සුද්ධ මූල ද්‍රව්‍ය ලෙස පෙරස්, ඒ වගේම කොපර්, සින්ක්, මැංගනීස් වගේ ක්ලෝරින් වගේ මූල ද්‍රව්‍ය ගන්න පුළුවන්. මහා මූල ද්‍රව්‍ය තවත් කොටස් දෙකකට බෙදෙනවා ප්‍රාථමික මූල ද්‍රව්‍ය සහ ද්විතීක මූල ද්‍රව්‍ය ලෙස. ප්‍රාථමික මූල ද්‍රව්‍ය කියන්නේ ශාකයට ඉතා විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වෙන මහා මූල ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම්. එතකොට ද්විතීක මූලද්‍රව්‍ය ලෙස ගන්න කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර්. ශාකයක මේ මහා මූලද්‍රව්‍ය උරා ගන්න විදිය ගත්තාම ශාකයේ විශාල වශයෙන් මූලද්‍රව්‍ය උරා ගන්නේ මුල් මගින්. එතකොට අපි පසර පෝෂකයේදීම තමයි වඩාත් සාර්ථක වෙන්නේ. අපි ගත්තාම කාබන් උරා ගන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ බයිකාබනේට් විදියට. කාබන් ඩයොක්සයිඩ් වාතයෙන් උරා ගන්න අතර බයිකාබනේට් ජලයේ දියවෙලා පුරා ගන්න. ඒ වගේම ඔක්සිජන් ගත්තාම ඔක්සිජන් ජලයෙන් සහ ඔක්සිජන් විදියට තමයි පුරා ගන්න. ඒ වගේම හයිඩ්‍රජන් ජලයෙන්. ඒ වගේම නයිට්‍රජන් ගන්නේ නයිට්‍රික් සහ ඇමෝනියම් විදියට. ඊට පස්සේ ෆොස්ෆරස් ගන්නවා ෆොස්ෆොරික් අම්ලය සහ ෆොස්ෆේට් අයන විදියට. ඊට පස්සේ කැල්සියම් ගන්නවා කැල්සියම් ධන දෙක අයන විදියට. පොටෑසියම් ගන්නවා පොටෑසියම් ධන අයන විදියට. ඊට පස්සේ මැග්නීසියම් ගන්නවා මැග්නීසියම් ධන දෙක අයන විදියට සහ සල්ෆර් ගන්නවා සල්ෆේට් සහ සල්ෆයිට් අයන විදිහට තමයි ශාකයට උරා ගන්න. ඉතින් අද අපි කතා කරන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් ගැන. මොකද මේ මූලද්‍රව්‍ය තුන තමයි ශාකවලට අවශ්‍ය මහා මූලද්‍රව්‍යයක් වගේම පස්සේ වැඩිපුර හිඟවන මූලද්‍රව්‍ය තුන. ඒ වගේම අපි පොහොර මගින් යොදන්නේ මේ මූලද්‍රව්‍ය තුන තමයි විශාල වශයෙන්. හරි අපි කතා කරමු නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් කියන්නේ ජලයේ සහ පසේ ඉතාම සීමාකාරී පෝෂකය. මේ මූලද්‍රව්‍ය පසට එකතු වෙන ආකාරය ගත්තාම ප්‍රධානම එකතු වෙන කාබනික පොහොරේ දීම මගින් සුද්ධජීවි ජීර්ණය මගින් කාබනික ද්‍රව්‍ය ජීර්ණය මගින් ඒ වගේම අකුණු ගැසීම මගින් ඒක කතා කරන්න මම කාරණා මොකද අකුණු ගැසීම මගින් විශාල ප්‍රමාණයක නයිට්‍රජන් ප්‍රමාණයක් පසට එකතු වෙනවා ඒ වගේම සත්ව සහ ශාක මලාප ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය විදියට පසට නයිට්‍රජන් එකතු වෙනවා. ඉතින් අපි කතා කරොත් ශාකයට නයිට්‍රජන් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ශාකයක ප්‍රෝටීන් සංශ්ලේෂණයට තමයි මේ නයිට්‍රජන් ප්‍රධානව අවශ්‍ය වෙන්නේ. මොකද ඇමයිනෝ අම්ලයක් ගත්තාම ඒකෙත් ප්‍රධාන සංඝටකයක් තමයි නයිට්‍රජන් සහිත ඇමෝනියම් කාණ්ඩය. ඒ වගේම ශාකයේ ක්ලෝරෝෆිල් නිෂ්පාදනයටත් මෙම නයිට්‍රජන් අවශ්‍ය වෙනවා. මොකද ක්ලෝරෝෆිල් තමයි හරිතල වේදවල තියෙන වර්ණකය. ප්‍රභා සංශ්ලේෂණ ඒ කියන්නේ ශාකයේ ආහාර නිපදවන්නේ ප්‍රධානම මේ ක්ලෝරෝෆිල් වර්ණකය මගින්. ඒ නිසා අවශ්‍යම සාධකයක් තමයි මේ නයිට්‍රජන්. මේ නයිට්‍රජන් ඌණතාවය ගත්තාම ගොඩක් අය හිතනවා මේ වෙන
සුද්ධ ජීවි හානියක් හෝ පලිබෝධි හානියක් නිසා තමයි මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේක රෝග ලක්ෂණ නෙමෙයි, මේ වෙලාවල ඌනතා ලක්ෂණ. එතකොට නයිට්‍රජන් පෝෂකය අඩු වුණාම ශාකය විවිධ ආකාරයේ ඌනතා ලක්ෂණ පෙන්වනවා. පළවෙනි එක තමයි ශාකයේ යටි අත යට ප්‍රදේශයේ පත්‍ර ක්ලෝරොසිස් තත්ත්වයකට පත් වෙනවා. කියන්නේ කහ පැහැටි තත්ත්වයකට පත් වෙනවා. ඒක තමයි ප්‍රධානම මූලිකම සිදුවන දේ. එතකොට මේ යටත් පැත්තේ ශාකපත්‍ර මේ විදිහට කහපාට වෙන්න හේතුව තමයි නයිට්‍රජන් කියන්නේ චලමූල ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ඒක ලොකු පත්‍ර, කියන්නේ පත්‍ර වලින් නම් කුඩා පත්‍ර වලට උඩට ගමන් කරන පෝෂකයක්. ඒ නිසා තමයි මුලින්ම ඒකේ ක්ලෝරොසිස් තත්ත්වය වෙන්න. මේ තත්ත්වය දිගටම තිබ්බොත් ශාකයේ යටත් පත්‍ර දුඹුරු පැහැයට හැරිලා මැරිලා යන්න බලනවා. ඒ වගේ අවස්ථාවක අපිට තියෙන්නේ නයිට්‍රජන් වැඩි පොහොරක් පසට යොදන එක තමයි ප්‍රධානම සිදු කළ යුතු කාරණේ වෙන්නේ. ඒ වගේම පෝෂකයේ වැඩි වුණාම පත්‍රවල මාංශල ගතිය, ඒ කියන්නේ වර්ධක සෛලවල කාබෝහයිඩ්‍රේට් තැන්පත් වීම වැඩි වෙනවා. එතකොට මේකේ මාංශල ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ අපිට පලිබෝධික හානිය ඉතාමත් වැඩි වෙනවා මේ ශාකවලට. ඒ වගේම ශාක කුරුවීමට ලක් වෙනවා. නමුත් කුරුවීම නයිට්‍රජන් නිසාම ඇති වෙන දෙයක් නෙමෙයි. ඒකට ඊළඟට කතා කරන ෆොස්ෆරස් අදාළ වෙනවා. ඒ වගේම ශාකය කුරුවීමට ලක්වීම සහ ශාකයේ තද කොළ පැහැති තත්ත්වයක් පත් වෙනවා මේ ශාක පෝෂකය වැඩි වුණාම. ඒකේ නිරෝගී ශාකයක් නෙමෙයි මේක. අපිට හිතනවා නිරෝගී ශාකයක් කියලා, නමුත් නිරෝගී ශාකයක් නෙමෙයි. ඒ වගේම නයිට්‍රජන් වැඩි වුණාම ශාකයේ පඳුරු දැමීමේ ප්‍රතිශතයත් වැඩි වෙනවා. මොකද පඳුර විශාල වුණ පමණින් අපිට ප්‍රොඩක්ෂන් එක වැඩිපුර ගන්න බෑ. නියමිත ප්‍රමාණයක් තියෙනවා ශාකයට අවශ්‍ය. ඒ ප්‍රමාණයට ගත් තියෙන විදිහට තමයි අපිට නියමිත ප්‍රොඩක්ෂන් එක ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු අපේ ඊළඟ මූල ද්‍රව්‍ය වෙන ෆොස්ෆරස් ගැන. ෆොස්ෆරස් කියන්නේ මහා මූල ද්‍රව්‍යයක්, ඒ වගේම චල මූල ද්‍රව්‍යයක්. එතකොට මේකේ ඌනතා ලක්ෂණ පෙන්වන්නේ ශාකයේ යටි පත්‍රවල ඉස්සල්ලාම. තමයි මේකෙත් පෙන්වන ප්‍රධානම ඌනතා ලක්ෂණ තමයි ශාක කුරු වෙනවා. ශාක කුරු වීම ඉස්සල්ලා මම කතා කරේ නයිට්‍රජන් වලට තුනා. ඒ වුණාම මේකේ හද අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි ශාක කුරු වීම. ඒ වගේම වී වගේ අපිට මුලින්ම කියන වී වගේ ශාකයක ගත්තම ඇති වෙන ප්‍රධානම ඌනතා ලක්ෂණය තමයි මේ පත්‍ර තලය දම් පැහැට ලක් වෙනවා. ඒ වගේම ශාකයේ මූල පද්ධතිය අපිට ඉතාමත් දුර්වල මූල පද්ධතියක් තමයි බලා ගන්න පුළුවන්. මොකද අපිට පස්සින් යට තියෙන නිසා මූල පද්ධතිය අපිට බලා ගන්න බෑ. ඒ නිසා හඳුනා ගන්න ඉතාමත් අපහසුයි. මේකේ ප්‍රධානම හඳුනා ගැනීම උපක්‍රමය තමයි ශාකයේ කුරුවීමට ලක්වීම නිරීක්ෂණය කිරීම. අපි ඊළඟට කතා කරොත් පොටෑසියම් ගැන. මේ පොටෑසියම් කියන්නේ ශාකයේ ප්‍රජනන අවධියේදී ඉතාමත් වැදගත් වන මූල ද්‍රව්‍යයක්. මොකද මල් හැට ගැනීම පාලනය සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම විශාල ප්‍රමාණයක කාර්යභාරයක් සතු වෙන්නේ පොටෑසියම් යට. මේ පොටෑසියම් වල ඌනතා ලක්ෂණ ගත්තාම මේකෙ ඉස්සලාම පෙන්වන්නේ ශාකවල යටි පත්‍රවල ක්ලෝරොසිස් තත්ත්වයක් පෙන්වනවා. ඒ වගේම මේ ක්ලෝරොසිස් තත්ත්වය පස්සේ කාලකදී නෙක්‍රොසිය ලප බවට පත් වෙනවා. මේ නෙක්‍රොසිය ලප කියන්නේ මේ ඊටාම කුඩා ලප වගේ පිච්චුණු ස්වභාවයක් දක්වන ලප જાති. එතකොට මේ නෙක්‍රොසිය ලප ඇති වෙන්නේ පත්‍රයේ ටිප් එකේ. කියන්නේ පත්‍ර අගස්තයෙන් තමයි ඇති වෙන්නේ මුලින්ම. ඊට පස්සේ පත්‍රයේ ධාරයේ දිගේ පල්ලෙහාට ගමන් කරනවා. එතකොට මේ පත්‍රයෙන් නම් පිච්චිච්ච ස්වභාවයක් තමයි මේ පොටෑසියම් මූලතාවය මගින් අපිට ප්‍රධානම නිරීක්ෂණය කරන්න පුළුවන් ඌනතා ලක්ෂණ. දැන් අපි කතා කරේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මේ ප්‍රධාන මූල ද්‍රව්‍ය ඌනතා ලක්ෂණ. අපි මේක මගවහරලා ගන්න පුළුවන් විදියක් ගැන දැන් කතා කරමු. මේ ඌනතා ලක්ෂණ හඳුනා ගැනීමට මුලින්ම තියෙන්න ඕන දැනුම. ඒ වගේම අපි දැනගන්න ඕනේ ශාකයේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි පැලාවදිය සහ වර්ධක අවධිය සහ ප්‍රජනන අවධිය. මේකෙදී අපිට පැලාවදියේදී නයිට්‍රජන්, ෆොස්ෆරස් වැඩි මූල ද්‍රව්‍ය සහිත අනුපාතයෙන් පොහොරක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට වර්ධක අවධියේදී බැලන්ස් පොහොරක් පුළුවන් අපිට පාවිච්චි කරන්න. එතකොට මම උදාහරණයක් ලෙස කිව්වේ 30-30-20 අනුපාතයේ තියෙන පොහොරක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රජනන අවධියේදී මම කලින් කිව්වා වගේ අපිට ඕනි මේ මල් පිපීම නේ බලපාන්නේ පොටෑසියම්. මේ නිසා අනිවාර්යෙන් පොටෑසියම් වැඩි පොහොරක් ලබා ගත යුතුයි. ඒක ඇප්ලයි කරාට පස්සේ අපිට පුළුවන් හොඳ ශාකයක ජීවන චක්‍රය, හොඳ ජීවන චක්‍රය සහ ප්‍රොඩක්ෂන් එක, වැඩි ප්‍රොඩක්ෂන් එකක් ලබා ගන්න.
ඉතින් මම මේ වීඩියෝ එකෙන් කිව්ව කරුණ වලින් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ශාක ගැන දෙයක් ඉගෙන ගත්තා නම් ඒක මට වටිනවා. ඒ වගේම කියන්නම් මේ plant technology YouTube channel එක කියන්නේ තාම වැඩෙන පැලා වැඩි සිටින YouTube channel එක. ඒ නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා subscribe කරන්න මගේ channel එක ඉතිහාපත තියෙන bell icon එක click කරන්න. එතකොට මගේ වීඩියෝ ඔයාලට ඉක්මනටම දැම්ම ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේම share කරන්න, like කරන්න, යාළුවෙක්ටත් බලන්න කියන්න මේ ගැන. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බ වෙමු.